සුබ දවසක් කාලහැමද නැටම අපි කලින් වීඩියෝවෙන් කතා කරා 2020 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ ඉරි ගහන කොටස. ඒ කියන්නේ පළවෙනි කොටස. ප්‍රශ්න 30ක් තිබුණා. අපි ඒක සාකච්ඡා කරා. මම කිව්ව ඔගලන්ට ඉතිරි ටිකක් මම ඉදිරියේදී සාකච්ඡා කරනවා කියලා. හොඳයි. මම දැන් කතා කරන්න යන්නේ පළවෙනි කොටසේ දෙවනි ප්‍රශ්න. Bitte lesen Sie den folgenden Text und beantworten Sie die Frage. මේ තියෙන ටෙක්ස්ට් එක කියවලා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තමයි තියෙන්නේ. මාතෘකාව තමයි Feste und Feiertage in Deutschland. Festivals සහ Holidays ජර්මනියේ තියෙන. හොඳයි, මේ වගේ එකක් දැක්කහම ඔගොල්ලෝ ඉස්සෙල්ලාම ප්‍රශ්න ටිකට යන්න. ප්‍රශ්න කියන්නේ ඇත්තටම මේවා sentences. මේ sentences අර text එකට අනුව හරිද වැරදිද යා උඩ නයි කියලා දාන්න තමයි තියෙන්නේ. Silvester is das erste wichtige Fest im Jahr. Silvester කියලා කියන්නේ අවුරුද්දේ පළවෙනි වැදගත් උත්සවය කියලා කියන්නේ. Nummer 2. Die Menschen gehen beim Karneval auf die Straße. මිනිස්සු කාණිවල් එකේදී පාරේ ගමන් කරනවා. Der Karneval wird auch Fasching oder Fastnacht genannt. Fasching එහෙම නැත්නම් Fastnacht කියලා කාණිවල් එක නම් කරනු ලැබේ කියලා තමයි කියන්නේ. Kinder bekommen Eier und Süßigkeiten zum Karneval. දරුවන්ට ලැබෙනවලු බිත්තර සහ sweets රස කැවිලි කාණිවල් එකට. Die Mütter und Kinder demonstrieren am 1. Mai. Mothers සහ Kinder කියලා කියන children demonstrate කරනවලු මැයි පළවෙනි. Der Muttertag wird im Mai gefeiert. Mothers Day එක මැයි වල සමරනු ලැබේ කියලා කියනවා. Der Nummer 7, der Tag der Deutschen Einheit ist ein National Feiertag. ජර්මනියේ නිදහස් උත්සවය එක ජාතික උත්සවයක්. National holiday එකක් කියලා කියන National holiday එකක් ජාතික නිමාඩු එක හැමෝටම පොදු නිමාඩු දිනයක්. The Advent scrums hat 30 Kerzen. Advent scrums කියලා කියන්නේ මම මේක ඔයගලන්ට අපි Weihnachten video එකේ හඳුන්වලා දීලා තියෙනවා. Christmas එකට මේගොල්ලෝ එල්ලෙනවා පොඩි සැරසිල්ල. තොර ඉදිරිපස්සේ ඒකට තමයි අපි Advent scrums කියලා කියන්නේ. ඒකේ 30 තියෙනවලු මොනවද? Candles. ඉටිපන්දම්. ඉටිපන්දම් 30ක් තියෙනවා කියලා කියනවා. Am 6. Dezember freuen sich die Kinder auf Süßigkeiten und Schuhe als Geschenke vom Heiligen Nikolaus. December 6 වෙනිදා දරුවෝ සතුට වෙනවලු රස කැවිලි සහ සපත්තු තෑගි වලට ලැබෙන එක කාගෙන්? නිකොලවුස් කෙන්. Der erste Januar ist ein Feiertag in Deutschland. ජනවාරි පළවෙනිදා කියන්නේ හොලිඩේ එකක් ජර්මනියේ තියෙනවා. හොඳයි, ඒ ප්‍රශ්න 10ට අපි ගියා. දැන් බලමු ටෙක්ස්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. In Deutschland werden viele Feste und Feiertage gefeiert. ජර්මනි ගොඩක් උත්සව සහ හොලිඩේස් සමරනු ලැබේ කියලා තමයි කියන්නේ. Das erste wichtige Fest im Jahr ist der Karneval. වැදගත් උත්සවය පළවෙනි වැදගත් උත්සවය කානිවල් එක කියලා කියන ජර්මන්. එහෙනම් අපිට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා. Silvester is das erste wichtige Fest im Jahr කියලා තමයි මේකේ තියෙන්නේ. හැබැයි අපිට ඒක ගන්න බෑ හරි විදිහට උත්තරේ වෙන්න ඕනේ 9. උත්තරේ වෙන්න ඕනේ 9 කියන එක. හොඳයි, ඊළඟට අපි යමු ටෙක්ස්ට් එකට නැවත. In dieser Zeit gehen die Menschen mit lustigen Kostümen auf die Straße. මේ කාලයේදී මිනිස්සු යනවලු විහිළු ඇඳුම් ඇඳගෙන පාර දිගේ. In Deutsch, Süddeutschland nennt man dieses Fest Fasching oder Fastnacht.
සදන් ජර්මනි වල මේක අඳුන්වනවල මේ උත්සවය ෆෂින් එහෙම නැත්නම් ෆස්නක්ට් කියලා. ඊළඟ ටිකටත් අපිට උත්තරේ හම්බුණා බලමු. ඩිමෙන්ෂන් ගේහන් බයිම් කාර්නිවාල් ඔෆ් ද ස්ට්‍රාස. එහෙනම් ඒක හරි. යා යනවා. ද කාර්නිවාල් වීඩ ඔෆ් ෆෂින් ඔඩ ෆස්නක්ට් ගෙනත්. ඒකත් හරි. ඊළඟ එක das nächste wichtige Fest ist das Osterfest. ඊළඟ වැදගත් උත්සවය තමයි පාස්කු සැමරීම. By ihm wird an die Kreuzigung von Christus und an seine Auferstehung gedacht. ක්‍රිස්තුස් වහන්සේගේ පුනරුත්පත්තිය සිහි කිරීම තමයි මේකෙදි වෙන්නේ. So Ostern gibt es für Kinder Ostereier und Süßigkeiten. Ostern වලට පාස්කු වලට දරුවන්ට දෙනවලු Ostereier. ඒ කියන්නේ පාස්කු බිත්තර සහ Süßigkeiten. ඒ කියන්නේ රස කැවිලි. Kinder bekommen Eier und Süßigkeiten zum Karneval කියලා තමයි තියෙන්නේ. හැබැයි ඒක වැරදි. නයින්. මොකද ඒව හම්බ වෙන්නේ ඔස්ටර්න් වලට. Der erste Mai ist ein Feiertag für die Reste der Arbeit. ඒ කියන්නේ අපි මැයි දිනය කියලා කියන්නේ. ඒ දිනේ තමයි මැයි පළවෙනිදාට යෙදී තියෙන්නේ. An diesem Tag demonstrieren die Gewerkschaften කියලා තියෙනවා. මේ මේකෙදි demonstrate කරන්නේ, ඒ කියන්නේ අපි කියන කම්කරු සංගමය කියලත් අපි කියනවා. An zweiten Sonntag im Mai wird der Muttertag gefeiert. Zweiten Sonntag දෙවැනි ඉරිදා මැයි මාසෙ Muttertag Mother's Day එක සමරනු ලැබේ කියලා කියනවා. එතකොට මේකෙදි තියෙනවා die Mutter und Kinder demonstrieren am 1. Mai. එහෙම වෙන්නේ demonstrate කරන්න 1. Mai වල. නැත්ද? එතකොට ඩේ මුට්ටර් ටාග් වීඩි මායි ගිෆයට්. ඒක හරි. මේ මාසේ තමයි මදර්ස් ඩේ එක සමරන්නේ. ඊළඟට එස්සිස්ටයින් එයර්න් ටාග් ෆියෝඩි මුට. ඒක හරිම රිමම්බරින් ඩේ එකක් මදර්ස්ලට. අන්දීසම් ටාග් බෙකොමන් සි ගෙෂෙන්ක ෆොන් දේන් කින්ඩන් උන් ව්‍යාඩන් ෆොන්. ඒක ඒ දිනේදී දරුවන්ගෙන් අම්මලාට හම්බ වෙනවලු තෑගි සහ ඒක නිකන් kind of habit. Der Tag der Deutschen Einheit ist der National Feiertag von Deutschland. ජර්මනි නිදහස් දිනේ එක National holiday එකක්ලු ජර්මනියට. එහෙනම් Der Tag der Deutschen Einheit ist ein National Feiertag කියන එක යා හරි. Er wird am 3. Oktober begangen. ඒක තුන්වෙනි ද තමයි ඔක්තෝබර් මාසේ පටන් ගැනෙන්නේ. Es wird an die Wiedervereinigung von Deutschland im Mai im Jahr 1990 gedacht. ඒ කියන්නේ ඒක 1990 තමයි ඒක උනේ නැවත පිබිදීමක් ජර්මනි කියලා කියනවා. ඒ නිදහස ගත්ත දවස ඔක්තෝබර් 3 වෙනිද ඉඳන් තමයි ඒක අරගෙන තිබුණේ. ඊළඟට ඩි අඩ්වන්ස් සයිට් ෆයර්ට් මන් අන් den 4 Sonntagen vor Weihnachten. ඒ කියන්නේ ඉරිදාවල් හතරක්. නත්තරට කලින් ඉරිදාවල් හතරක මං අර කියපු අඩ්වන්ස් ක්‍රන්ස් කියන සැරසිල්ල තියෙන කේයත්සන් පත්තු කරනවා කියලා කියන. හැබැයි එතන තියෙන ඩ්‍රයිසිෂ් කේයත්සන් කිය. ඒක වෙන්න බෑ ෆෝනේ. එහෙනම් අපි ඒක ගන්න බෑ හරි කියලා. ඒක නයි. ඊළඟට
Beiden Familien gibt es einen Nikolaus zu den Kindern, um ihnen Süßigkeiten in die Schuhe zu stecken. අර කියපු නිකොලවුස් ඇවිල්ල ෂූහවල මේ සපත්තුවල මොනවද රස කැවිලි සංගවනවා ස්ටෙක. Bei den Familien gibt es einen Adventskranz mit vier Kerzen. Der Nikolaustag ist am 6. Dezember. Hena, meten di tapi dah hamu na vier Kerzen kela. Nikolaustag ika Desember hai winda in der Nacht. Zuvor kommt der heilige Nikolaus zu den Kindern. Ratri edi, ena malu, Nikolaus evilla මොකද කරන්නේ උම් ඊනන් සූසිෂ් කයිටනින් ිෂූහ සූස්ටිකන් දරුවන්ගේ සපත්තුවල රස කැවිලි සඟවලා යන්න. එස් ෆෝල් දස් වයිනක්ස් ෆෙස්ට් දස් සූ ඒරන්ඩය ගෙබුවට් ෆොන් ජේසුස් ක්‍රිස්ටස් ස්ටට් ෆින්ඩන් ස්ටට් ෆින්ඩට් එකැන පවත්වනවලු මොකද ජේසුස් ක්‍රිස්තස් වහන්සේගේ ඉපදීම. එතකොට මෙතැනදි වයිනක්ස් ෆෙස්ට් එක පටන් ගන්නවා කියලා කියන. එස් වීට් ෆ්‍රොම් ෆියර් උන් සන් සික්ස්ටන් බිස් උම් සෙක්ස් උන් සන් සික්ස්ටන් ඩිසෙම්බර් මිට් ගෙෂෙන්කන් උන් අයිනම් වයිනක්ස් බවුම් ගෙෆයිට්. ඒක දෙසැම්බර් 24 වෙනිදා සිට දෙසැම්බර් 26 දක්වා තෑගිත් සමග ඒ වගේම තව නත්තල් ගස් ඒ සියල්ලත් එක්කම සමරන. කුවත්ස් දාරාව ෆොල් සිල්වෙස්ට අම් අයිනුන් රයිසිික්ටන් දිසෙම් සිල්වෙස්ට තියෙන දෙසැම්බර් තිස්සෙක්වෙන්. දස් නොය යාවිඩ් අන්දීසම්ටා උම්මිට නක්ට මිටයිනම් පොයාවයක් බෙග්‍රෝස්ට් එක නො අලුත් අවුරුද්ද උදාවෙනවලු මේ දවසෙන් පස්සේ මධ්‍යම රාත්‍රියයේදී මිටයිනම් පොයවේ. ඒ කියන්නේ පොයවයක් කියලා කියන මල්වෙඩි සංදර්ශන ඒ සියල්ලක්ම සමග බෙග්‍රුස්ට එක විශ් වෙනවා කියලා කියන විශ් කරනවා. Der nächste Tag heißt Neujahr ist und ist auch ein Feiertag. ඊළඟ දවස අලුත් අවුරුද්ද සහයි Feiertag එක. එතකොට am 6. Dezember freuen sich Die Kinder auf Süßigkeiten, Schuhe als Geschenk von Heiligen Nikolaus Kienika? Ja. Der 1. Januar ist ein Feiertag in Deutschland? Eka? Ja. Ena, dahin mit amai mit ende, apete lakunu hambe wende. Hondai. Ilangata, apete tiyenawa, Einladung nika kliyan, invitation nika kliyan, himnetam podi letter ekak, email ekak wennat puluwa. මෙන්න මේ ඊමේල් එක මම ඊට කලින් වීඩියෝවක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ලින්ක් එක හරහා ඔයගලන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. මෙතන අපි ඊදිලා තියෙන ලින්ක් එක. ඊළඟට අපි බලමු පල්ලෙහා තියෙන බිට ශ්‍රයිබන් සීඩි ෆ්‍රාගන් රයිට් ද ක්වෙස්චන්ස් ඉන් ද ඩයලොග්. පොඩි ඩයලොග් එකක් දීලා තියෙනවා. අපිට උත්තර හම්බෙලා තියෙනවා. Questions තමයි ලියන්න තියෙන්නේ. Guten Tag, guten Tag. සුබ දවසක්, සුබ දවසක්. My name is Anna Pinto කියලා තියෙනවා. එහෙනම් අපි ලියන්න ඕනේ question එකක් ඒකට. කොහොමද අපි ලියන්නේ question? My name is Anna Pinto කියලා තමයි තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් we හයිස් දූ කියල ලියන්ඩත් පුළුවන් නමහන්. හැබැයි මෙතැන් මයින් නාම ඉස්ට් කියලකි. එහෙන වස් ඉස්ට් ඊයෝ කියලා අපි හනවා. ඩයින්දාන්ඩත් පුළුවන්. හැබැයි මෙතනදි පෝමල් විදිහට අපි අහනෝ.
ඊළඟට නයින් ඉෂ්කොම නිෂ්ටවුස් ඉතාලියන් ඉෂ්කොමවුස් පෝටුගාල් මනෑ මමාව ඉතාලියන්වල ඉඳලා නෙමෙයි මංආ පෝතුගල්වල ඉඳලා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඔයා ආවේ ඉතාලිවල ඉඳලාද කියලා. කොමන් සී අවුස් ඉතාලියන්. ඊළඟට ඉශ්මින් ප්‍රොෆෙසරින් පියෝ බියෝලෝජි. එහෙනම් අපිට අහන්න පුළුවන් වස් සින්ඩ් ටී වස් සින්ඩ් සී පොන් පෙරූෆ් කියලා හන්ඩ පුළුවන්. මොකක්ද යාගේ රැකියා. ඊළඟට ඉශාපට යෙත් සන්ඩේ උනිවර්සිටේට් ස්ටුට්ගාඩ්. හරි මම වැඩ කරන්නේ කොහෙද? ස්ටුට්ගාඩ් වල යුනිවර්සිටි. අපිට හන්ඩ පුළුවන් වෝ ආබයිටන් සි කොහෙද ඔයා වැඩ කරන්න. නයින් මයින ෆැමිලිය ලේප්ටින් පෝටුගල් කියලා කියන. නෑ මගේ ෆැමිලි එක ජීවත්වෙන් පෝටුගල් වල. එහෙනම් අපිට අහන්න පුළුවන් ලේට් ඉයර ෆැමිලිය ඉන් පෝටුගල් මිය ගෙෆෙල්ඩ් එස් හිය ඉන් ස්ටුට්ගාඩ් කියලා හලා තියෙනවා. ඒ කියන්නේ මට මේ ස්ටුට්ගාඩ් එක කියන්නේ හොඳයි ගැලපෙනවා කියලා තමයි කියලා.